मे मा मियायुधु मोहत नम मम दैन मियायामी ए मे मोहते मा मिय नोगियो मम मगे दवल आहारे गण्यमी मक्निसाद कियनवानम मे मगे दवल आहारे गनीमट नियमित कालय निसावेन मियायाम मम पशुवट कल थबमी एहेम कियन्ने एपिक्टेटस දැන් මේ ඇසුණු වචන ඇතුලේ ලොකු කතාවක් හැංගිලා තියෙනවා. ඒත් ඒ හැංගිච්ච කතාව හරියටම තේරුම් ගන්න නම් ලෝකේ පහළ වෙච්ච අතිශය සුන්දර ඒ වගේම ප්‍රායෝගික දර්ශනයක් ගැන යම් තාක් දුරකට හෝ දැනගෙන සිටීම වැදගත් වෙන්න පුළුවන්. ඒ තමයි ස්ටොයික් දර්ශනය. ස්ටොයික් දර්ශනයට අනුව විස්තර කළොත් මෙතනදී එපික්ටේටස් කියන්නේ මෙන්න මේ වගේ දෙයක්. දවල් ආහාරය කියන්නේ මගේ පාලනයට යටත් දෙයක්. ඒත් මරණය. ඒ මගේ පාලනයෙන් පිටවතින දෙයක්. මට පාලනය කරන්න බැරි දේවල් ගැන මම මොනවා කරන්නද? ඒ නිසා මා දැන් කරදර වෙන්න ඕනේ මගේ පාලනයට යටත් දිවා ආහාරය ගැන මිසක් මගේ පාලනයෙන් පිට මරණය ගැන නොවේ. වෙනත් වචනවලින් කීවොත් අපි කරදර වෙන්න ඕන අපට බලපෑමක් කරන්න හෝ වෙනසක් කළ හැකි දේ ගැන පමණයි. අපිට වෙනස් කරන්න බැරි දේ ගැන කරදර වෙලා කිසිම වැඩක් නැහැ. ඔබ අහලා ඇති අපි නමණය කියන වචනය. අපි නමණය කියන්නේ කිසියම් ශ්‍රේෂ්ඨ පුද්ගලයෙකුගේ නමින් පාරක් තොටක් නම් කිරීම කියලා සරලව කියන්න පුළුවන්. අපි මං මාවත් වලට ශ්‍රේෂ්ඨ මිනිසුන්ගේ නම් දානවා වගේම හඳේ ආවාට වලටත් ඉතිහාසයේ ජීවත් වූ ශ්‍රේෂ්ඨ මිනිසුන්ගේ නම් දාලා තියෙනවා. එහෙම නම් කරලා තියෙන එක ආවාටයක් තමයි සීනෝ. සීනෝ ඔෆ් සිටියම්. එහෙම නැත්නම් සිටියම් හි සීනෝ. ක්‍රිස්තු පූර්ව 334 සයිප්‍රසේ සිටියම් නගරයේදී මෙලොව එළිය දකිනවා. ඔහු සලකන්නේ ස්ටොයිකවාදයේ නිර්මාතෘ හැටියට. ස්ටොයික් දර්ශනය හරිම සුන්දර ප්‍රායෝගික වගේම හරිම පිවිතුරු දර්ශනයක්. ස්ටොයිකවාදයෙන් උගන්වන්නේ මනසේ සාමයත් යහපත් ජීවන පැවැත්මත් ගැන. ස්වභාව ධර්මයට අනුව ගුණගරුකව ජීවත් වීමෙන් සිතේ ශාන්තිය උදා කරගන්නා ක්‍රමයක් ගැනයි ඉන් කියවෙන්නේ. ඒත් සිටියම් නගරයේ උපන් සීනෝ දාර්ශනිකයෙක් වෙන්නේ හරිම අහම්බයකින්. ඒ කොහොමද? ඒත් ඒ ගැන දැනගැනීමට පෙර සොඳුරු මිනිසුන් සමග සොඳුරු ඉසව්වක් කරා ඇදෙන සොඳුරු චාරිකාවක නිරත සොඳුරු සමාජිකයෙක් වන්න කැඩපත YouTube චැනලයට subscribe කරන්න අදහස් දක්වන්න bell icon එකත් click කරන්න අමතක කරන්න එපා. සීනෝ කියන්නේ ධනවත් වෙළෙන්දෙක්. දවසක් නැගෙනහිර මධ්‍යදරණි කලාපයේ ෆිනෝෂියාවේ ඉඳන් ග්‍රීසියේ ඇතෑන්ස් නුවරට ඔහු යාත්‍රා කළේ එතෙක් කාලයක් ඔහු ඉපයු ධනය තමන් යාත්‍රා කළ නෞකාවේම දමාගෙන. ඒ ගමන අතරතුරදී හදිසියේම ඔහුගේ නෞකාව මුදුබත් වෙනවා. ඒත් එක්කම සීනෝගේ මුළු මහත් ධනයම ඔහුට නැති වෙලා යනවා. කොහොම හරි ඔහු ජීවිතේ පමණක් බේරාගෙන ඇතෑන්ස් නුවරට ළඟා වෙනවා. හිතන්න අද අපට අයිති වෙලා තියෙන සබ්බ සකල මනාවම මොකක් හරි හේතුවකින් විනාශ වෙලා ගියොත් අපට දැනෙන හැඟීම ගැන. ඒත් සීනෝ එදා ඔහුට නැති වෙච්ච දේවල් ගැන වද උනේ නැහැ. ඔහු නැති වූ දේ ගැන ආශාව අතහැරියා. ඇතෑන්ස් නුවරට ගිහින් එයා කරපු මුල්ම දෙයක් තමයි පොත් කඩවල ඇවිදීම. එහෙම ඇවිදගෙන යනකොට එයාට එක පොත් කඩේකදී සේනෆන්ගේ මෙමරබීලියා කියන පොත හමු වෙනවා. ඒ පොතේ විස්තර කරලා තිබුණේ සොක්‍රටිස් ගැන. ඉතින් සොක්‍රටිස් ගැන පැහැදිලා සීනෝ ඒ පොත් වෙළෙන්දාගෙන් අහනවා සොක්‍රටිස් වගේ දාර්ශනිකයෝ ඒ ඇතෑන්ස් නුවර නැද්ද කියලා. ඒ වෙලාවෙම පාරේ ඇවිදගෙන යනවා ක්‍රේට්ස් ඔෆ් තීබ්ස්. එහෙම නැත්නම් තීබ්සි ක්‍රේට්ස් කියන දාර්ශනිකයා. ඇත්තටම ඒ කාලේ ග්‍රීසියේ ඇතෑන්ස් නුවර ඒ තරමටම දාර්ශනිකයෝ ජීවත් වෙන්න ඇති. ඉතින් මුලින්ම සීනෝ ක්‍රේටස්ගේ ගෝලයෙක් හැටියට ඉගෙන ගන්නවා. පස්සේ පස්සේ එයා තවත් ගුරුවරුන් යටතේ දර්ශනය හදාරනවා. ඊටත් පස්සේ කාලෙක සීනෝ එයාගේම දර්ශනයක් ඉදිරිපත් කරනවා.
මුලින් ඒ දර්ශනය හැඳින්වුවේ සිනොයිසම් කියලා. පස්සේ ඒ දර්ශනය ස්ටොයිසිසම් එහෙම නැත්නම් ස්ටොයිකවාදය බවට පත් වුණා. ඒකටත් හේතුවක් තියෙනවා. ලෝකේ දර්ශනවාද බොහෝ විට හඳුන්වන්නේ ඒ දර්ශනවාද නිර්මාණය කළ නිර්මාතෘගේ නමින්. ඒත් ස්ටොයිකවාදය පිළිගත් අය හිතුවේ සිනොයිසම් කියන නමින් සිනෝගේ දර්ශනය හැඳින්වුවොත් පසුකාලීනව සිනෝ ඉදිරිපත් කළ දර්ශනය යට ගිහින් සිනෝව ඉස්මතු වෙන්න වැඩි හැකියාවක් තියෙන නිසා වෙනම නමකින් සිනෝගේ දර්ශනය හැඳින්වීම වඩාත් සුදුසුයි කියලා. මට හිතෙන්නේ එවැනි අදහසක් ඒ අය තුළ ඇතිවීමෙන්ම සිනෝගේ දර්ශනය පිළිගත් අයගේ බුද්ධිමත් බව ගැන අපට යම් තාක් දුරකට ඉඟියක් ලැබෙනවා කියලා. දැන් වර්තමානයේත් අපි ස්ටොයික් කියන වචනය ඇතැම් අයට පාවිච්චි කරනවා. ඒ වචනේ තේරුම මෙන්න මේ වගේ. The word stoic commonly refers to someone who is indifferent to pain, pleasure, grief or joy. ඉංග්‍රීසියෙන් ස්ටොයික් කෙනෙක් කියලා අපි කියන්නේ වේදනාව, සොම්නස, දුක හෝ සතුට කිසිම වෙනසක් නැතිව සමව විඳ දරා ගන්නා කෙනෙක්ව හැඳින්වා දීමට. අපට හුරු පුරුදු විදියට කීවොත් ලාභ අලාභ, යස අයස, නින්දා ප්‍රශංසා, සැප දුක කියන අටලෝ දහමට කම්පා නොවන කෙනෙක්ව හඳුන්වා දීමට. එක්තරා විදියකට ඉඳුරන් දමනය කළ කෙනෙක් කියලා කියන්නත් පුළුවන්. Being stoic is being calm and almost without any emotion. When you are stoic, you don't show what you are feeling and you also accept whatever is happening. ඔබ ස්ටොයික් කෙනෙක් නම් එහෙම නැත්නම් අපේ භාෂාවෙන් කියනවා නම් අටලෝ දහමට නොසැලෙන කෙනෙක් නම් එහෙමත් නැත්නම් හැඟීම් පාලනය කළ කෙනෙක් නම් ඔබ ඔබට ඇතිවන හැඟීම් ප්‍රදර්ශනය කරන්න උත්සාහ ගන්නේ නැහැ. ඒ වගේම ඔබ ඕනම දෙයකට මූණ දෙන්න හෝ ඕනෑම දෙයක් සතුටින් බාරගන්න සූදානම් කෙනෙක්. ඔබට මතක ඇති අපි යුගෙන් කියන ජපන් සංකල්පය ගැන කතා කරද්දී කී දෙයක්. ඒ තමයි යුගෙන් කියන්නේ මිනිස් ඥාණයෙන් තේරුම් ගැනීමට අසීරු තරම් ගැඹුරු ගුප්ත මනෝභාවයක් තුළ අත්විඳින එක්තරා ප්‍රබාහීන අත්දැකීමක් කියලා. ඉතින් යුගෙන් සංකල්පය නාට්‍ය කලාවේදී නම් අපි පිටතට නොපෙන්වා ඇතුළතින් විඳීමට ශිල්පියාට පුහුණුවක් ලබා දෙන අභ්‍යාසයක් ලෙස යොදා ගන්නවා. වචනවලින් තොරව යමක් අභ්‍යන්තරයෙන් විඳ දරා ගන්නා ඒ පුහුණුව හා සම්බන්ධ යුගෙන් සංකල්පය ස්ටොයික් කෙනෙකුගේ හැසිරීම ඒ වගේම භාවිතාව තුළත් අත්දකින්නට හැකි බවයි අපේ අදහස. ඉතින් ඉදිරියේදී අපි මේ පෙර අපර දිග සංකල්ප තවත් සියුම්ව සසඳා බලමු. ඔබට යුගෙන් වීඩියෝව නරඹන්නට නොහැකි වූවා නම් ඊට අදාළ සැබැඳිය පළවෙනි කමෙන්ටුවේ දක්වා තිබෙනවා. ඉතින් ස්ටොයික දර්ශනයෙන් නිර්මාණය කරන්නට උත්සාහ කරන්නේ ගුණධර්ම මත පදනම් වූ නොසැලෙන මනසක් සහිත පුද්ගලයෙක්. අනෙක් දර්ශන වගේම ක්‍රිස්තියානි ආගම ප්‍රචලිත වෙනවාත් එක්කම ස්ටොයික වාදයත් ක්‍රමයෙන් අභාවයට ගියා. ඒත් අදටත් ඒ දර්ශනයේ ආභාෂය ලබන අය බොහෝ දෙනෙක් ලොව පුරාම ඉන්නවා. නෙල්සන් මැන්ඩෙලා කියන්නේ අපේ කාලේ හිටපු ශ්‍රේෂ්ඨම මනුස්සයෙක්. නායකෙක් රටක නායකත්වයට පත් වුණාට පස්සේ බොහෝ අය හිතුවේ මැන්ඩෙලා ඔහුට අවුරුදු ගණනාවක හිරදඬුවම් ලබා දුන්නු අයගෙන් පළිගනේවි කියලා. ඒත් ඔහු එහෙම කළේ නැහැ. හිරගෙදරදී නෙල්සන් මැන්ඩෙලාට මාකස් ඔරලියස් ඇන්තෝනියස් ලියපු මෙඩිටේෂන් කෘතිය කියවන්නට ලැබුණු බව කියවෙනවා. බොහෝ විට ඒ කතාව ඇත්තක් වෙන්න පුළුවන්. මොකද නෙල්සන් මැන්ඩෙලා කෙලින්ම කියලා නැතත් ඔහුගේ ඇතැම් කියමං වලින් ස්ටොයික දර්ශනයේ ආභාෂය ලැබුණු බව අපට අනුමාන කරන්න පුළුවන්. මාකස් ඔරලියස් කියන්නේ ක්‍රිස්තු වර්ෂ 161 ඉඳන් 180 දක්වා රෝමය පාලනය කළ ඉතා යහපත් අධිරාජ්‍යය. ඔහු ස්ටොයිකවාදී. නෙල්සන් මැන්ඩෙලා තුළ තිබුණු ඒ ගුණධර්ම එකිවේ විරුද්ධවාදීන්ගෙන් පලි නොගැනීම වගේ ගුණාංග ගැන මාකස් ඔරලියස් ඔහුගේ මෙඩිටේෂන් කෘතියෙන් කතා කරනවා. මාකස් ඔරලියස් අධිරාජ්‍යය ලියපු එයාගේ පුද්ගලික දිනසටහන් පෙළ තමයි මෙඩිටේෂන් කියන්නේ. ස්ටොයික් දර්ශනයේ කතා කරන්න බොහෝ දේ තිබුණත් අද අපේ මූලික අවධානය යොමු වෙන්නේ ප්‍රධාන කරුණු දෙකකට. ඒ කරුණු දෙකට අපි කියනවා
two fundamental pillars of the Stoic philosophy කියලා. Stoic දර්ශනයේ ප්‍රධාන කුළුණු දෙක. ඉතින් ඒ කරුණු දෙකෙන් මුල්ම එක තමයි four cardinal virtues. මූලික ගුණධර්ම හතර. දෙවෙනි කරුණ තමයි dichotomy of control. පාලනේ ද්වෛතය. Then මූලික ගුණධර්ම හතර තමයි practical wisdom. ඒ කියන්නේ ප්‍රායෝගික බුද්ධිය. මෙතන ප්‍රායෝගික බුද්ධිය කියන්නේ වඩාත්ම සුදුසු සහ නුසුදුසු දේ තෝරා ගැනීමට ඔබ තුල ඇති අවබෝධයට. Practical wisdom is the knowledge of what is good for you and what is not good for you. Courage, ධෛර්යය. ධෛර්යය කියලා කියන්නේ යමක් කිරීමට ඔබට ඇති කායික හැකියාවම විතරක් නොවේ. අවස්ථාවට ගැළපෙන නිවැරදි දේ සදාචාරයට ගරු කරමින් කිරීමට ඔබට ඇති හැකියාවටයි මෙතන ධෛර්යය කියලා කියන්නේ. The courage is to stand up and do the right thing. Justice, සාධාරණේ. සාධාරණත්වය කියන්නේ හරි දේ කුමක්ද? අන් අය සමග ගනුදෙන කළ යුත්තේ කොහොමද? ඒ වගේම අන් අයට සැලකිය යුත්තේ කෙසේද කියන කරුණු කාරණා ගැන. Justice is what the right thing is. How to interact with other people. How to treat other people. Temperance. ඒ කියන්නේ පමණ දෙන කටයුතු කිරීම. මේකේ අදහස තමයි අපි හැම දෙයක්ම කරන්න ඕන ප්‍රමාණය දැනගෙන. ඕනාට වඩා කරලා ඇති වැඩකුත් නැහැ. ඕනාට වඩා අඩුවෙන් කරලා ඇති වැඩකුත් නැහැ. Temperance is the idea that you should always do things in right measure. Not overdo them nor underdo them. Stoic දර්ශනයේ ප්‍රධාන කුළුණු දෙකේ දෙවෙනි කරුණ තමයි dichotomy of control. පාලනේ ද්වෛතය. ඒ කියන්නේ අපට පාලනය කළ හැකි දේවල් තියෙනවා. ඒ වගේම අපට පාලනය කරන්න බැරි දේවලුත් තියෙනවා. ඉතින් ස්ටොයික් දර්ශනයේ අපට උපදෙස් දෙන්නේ අපට කළ හැකි දේ අපේ පාලනයේ ඇති දේ යහපත්ව හොඳින් කරන්නට. ඔබට මතක ඇති අපි මීට පෙර කතා කළා තීරණ ගැනීම ගැන උපනිෂද් දර්ශනයේ දැක්වෙන අපූරු සංකල්පයක් ගැන. ඔබ කැමති ශ්‍රියාටද ප්‍රියාටද යන මාතෘකාව යටතේ. ඉතින් ස්ටොයික් දර්ශනයේ කියන dichotomy of control එහෙම නැත්නම් පාලනේ ද්වෛතයේදී අපට පාලනය කළ හැකි දේ ගැන ශ්‍රියා සහ ප්‍රියා සංකල්පයට අනුව උනත් කටයුතු කරන්න පුළුවන්. අපි මේ අදහස ටිකක් සරලව තේරුම් ගමු. ඒත් ඊට පෙර ඔබට ශ්‍රියා සහ ප්‍රියා වීඩියෝව නරඹන්නට නොහැකි වුණා නම් ඊට අදාළ සම්බන්ධියත් පහත පළමු කමෙන්ටුවේ දක්වා තිබෙනවා. දැන් කලින් කීවා වගේම අපට අපි කරන නොකරන හැමදේම ගොඩවල් දෙකකට දාන්න පුළුවන්. ඒ කියන්නේ අපේ පාලනයට යටත් සහ අපට පාලනය කළ නොහැකි දේ යනුවෙන්. ඒ දෙකෙන් අපි කරදර වෙන්න ඕනේ අපට පාලනය කළ හැකි දේ ගැන පමණයි. මම නැවතත් කියනවා. අපි කරදර වෙන්න ඕන අපට පාලනය කළ හැකි දේ ගැන පමණයි. අපේ පාලනයෙන් එපිට දේ ගැන කරදර වෙලා ඇති වැඩක් නැහැ. ඉන් ඔබටත් මටත් ලැබෙන දේකුත් නැහැ. කලකිරීම අසහනය හෝ ඉච්ඡාබංගත්වය හැර. මෙන්න මේ අදහස හරියටම තේරුම් ගත්තොත් බෞතරයක් දෙනා බුද්ධිය කියලා හිතාගෙන පැටලිලා ඉන්න ලොකු පඹගාලකින් එළියට එන්න පුළුවන්. ඒ අදහස මා තවත් සරල කරන්නම්. උදාහරණයක් හැටියට මා මට දැනෙන ඒ වගේම මට සතුටක් දැනෙන දේවල් ගැන වීඩියෝ කරනවා. ඉතින් මේ වීඩියෝවක් කිරීම හිතනවට වඩා බාර දුර කටයුත්තක්. බොහෝ අධ්‍යයනය කරන්න ඕනේ. හිතන්න ඕනේ. හරි වැරදි ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. සංස්කරණය කරන්න ඕනේ. අන්තිමට අප්ලෝඩ් කරන්නත් ඕනේ. එහෙම කළත් බොහෝ දෙනෙක් අතරට විශේෂයෙන් අප කතා කරන මාතෘකා යන්නේ නැහැ. මොකද අපි මේ කතා කරන්නේ සමාජයේ බහුතරයක් දෙනා අතර ජනප්‍රිය මාතෘකා නොවන නිසා. කොහොම හරි අපි කීප දෙනෙක් අතරට හරි මේ අදහස් ගෙන ගියා කියලා හිතමු. ඒත් ඒ අය අතරින් ඇතමෙක්ට තේරෙන්නේ අපි කියන දේ නොවේ වෙනම දෙයක්. ඇතැම් අය සන්දර්භය ගැන හිතන්නේ නැතිව වචනයක් හෝ වාක්‍යයක් එකලාව අරගෙන සමස්තය ගැන නිගමනයකට එනවා. ඉතින් දැන් අපි කරන ඒ වීඩියෝ ගැන පාලනේ ද්වෛතයට අනුව සලකා බලමු. එහෙම බැලුවාම මෙතන මගේ පාලනේ තියෙන්නේ අදාළ ප්‍රස්තුතිය ගැන සිතීම, අධ්‍යයනය, ඉදිරිපත් කිරීම, සංස්කරණය සහ
මුදාහැරීම පමණයි. බහුතරය කැමැතිවීම නොවීම කියන දේ තේරුම් නොගෙන වෙනම අදහසක් මතු කර ගැනීම මගේ පාලනයේ නැහැ. ඉතින් මා කරදර විය යුත්තේ මට කළ හැකි දේට පමණයි. ඒ කියන්නේ වඩාත් හොඳ නිර්මාණයක් එළි දැක්වීමට පමණයි. වැරදි අඩුපාඩු අඩු කර ගැනීමට පමණයි. තවත් මොහොතකින් අර අපි මෙම වීඩියෝව ආරම්භයේදී කතා කළ එපික්ටේටස්ගේ උදාහරණයකින් ඒ ගැන තවත් සරලව තේරුම් ගනිමු. එපික්ටේටස් කියන්නේ ස්ටොයික් දාර්ශනිකයන් අතර ඉතාමත් වැදගත් කෙනෙක්. ඔහු මුලින්ම වහල් ජීවිතයක් ගත කළ කෙනෙක්. ඒ වගේම එපික්ටේටස් කායික වශයෙන් ආබාධයට ලක් වෙලා හිටපු කෙනෙක් කියලයි කියන්නේ. පසුව ඔහු ස්ටොයික් දර්ශනය සම්බන්ධ ප්‍රධාන පලේ ගුරුවරයෙක් බවට පත්වෙනවා. එපික්ටේටස් මෙන්න මෙහෙම කියනවා. මේ මා මිය යා යුතු මොහොත නම් මම දැන් මිය යමි. ඒත් මේ මොහොතේ මා මිය නොගියොත් මම මගේ දවල් ආහාරය ගන්නෙමි. මක් නිසාද කියනවා නම් මේ මගේ දවල් ආහාරය ගැනීමට නියමිත කාලය නිසාවෙන්. මිය යාම මම පසුවට කල් තබමි. දැන් මේ කියන්නේ වචනවලින් තේරෙනවට වඩා වෙනම කතාවක්. ස්ටොයික් දර්ශනයට අනුව විස්තර කළොත් ඔහු කියන්නේ මෙන්න මේ වගේ දෙයක්. දවල් ආහාරය මගේ පාලනයට යටත්. ඒත් මරණය මගේ පාලනයෙන් පිට වූ දෙයක්. ඒ නිසා මා දැන් කරදර වෙන්න ඕනේ. මගේ පාලනයට යටත් දිවාහාරය ගැන මිසක් මගේ පාලනයෙන් එපිට ඇති මරණය ගැන නොවේ. Epictetus kiyenawa, philosophy is a way of life and not just a theoretical discipline. Darshane kiyanne jeevana kramayak misak saiddhantika neethi paddathiyak nove kiyala. Balanna, ohu kiyana stoic darshane ketaram prayogikada kiyala. E wageema ohu menna mehemath kiyala tiyenawa. Samahara dewal ape palaneeta yatat. E wageema samahara dewal apata palane karanna baha. මොනවද අපේ පාලනයට යටත්? ඒ තමයි අපේ අදහස්, අභිප්‍රායන්, අපි කැමති දේ. එක වචනයකින් කියනවා නම් අපි කරන කියන දේවල් අපේ පාලනයට යටත්. අපේ පාලනයෙන් තොර දේවල් තමයි අපේ ශරීරය, අපේ දේපොළ, කීර්තිය. තනි වචනයකින් කියනවා නම් අපි නොකරන දේවල්. Somethings are within our power, while others are not. Within our power our opinion, motivation, desire, and in a word, whatever is of our own doing. Not within our power are our body, our property, reputation, and in a word, whatever is not our own doing. මෙන්න මේ කියමන හරිම සිත් ගන්නා සුලේ. සාමාන්‍යයෙන් අපට හිතෙන්නේ අපේ ශරීරය, ගෙවල් දොරවල්, කීර්තිය, ප්‍රසිද්ධිය වගේ දේවල් අපේ පාලනය යටතේ තියෙනවා කියලා. ඒත් කොච්චර ජිම් ගියත් හොඳම ආහාර ගත්තත් අපේ ශරීරයේ ඇතිවෙන ලෙඩ රෝග ආබාධ නවත්ත ගන්න අපට බැහැ. වයසට යාම නවත්ත ගන්නත් බැහැ. උස, මහත, ලස්සන අපට ඕන විදිහට හදා ගන්නත් බැහැ. ඒ වගේම කොච්චර දේපල මිල මුදල් තිබ්බත් මොකක් හරි හේතුවකින් එක මොහොතකින් ඒ හැම දෙම නැති වෙලා යන්නත් පුළුවන්. අපි කොච්චර හොඳ දේ කළත් සමාජයේ අපට කීර්තිය හෝ ප්‍රශංසාව දෙයි කියලා හිතන්නත් අමාරුයි. හරියට මෙම වීඩියෝවට ලැබෙන ලයික් ගාන මට පාලනය කරන්න බෑ. මේ අන් අය අතරට යාම මට පාලනය කරන්නත් බෑ. බලන්න එපික්ටේටස් කියන දේ කොතරම්නම් ඇත්තක්ද කියලා. ඒත් අපේ අදහස්, අපි හිතන හැටි, ඉවසීම, ධෛර්යමත් වීම, මහන්සි වෙලා වැඩ කිරීම, ගුණගරුක වීම, විනයගරුක වීම, සිත, කය, වචනය සංවර කර ගැනීම අපට පාලනය කරන්න පුළුවන්. ඒවා අපේ පාලනය යටතේ තියෙන දේවල් නොවේද? ඒ කාලේ රෝමයේ මිනිස්සු උණුසුම් නාන තටාකවලින් නාලා මත්පැන් පාවිච්චි කරලා කිසිම හේතුවක් නැතුව එක එක අයට පරුෂ වචනෙන් බැන බැන පාරේ යනවලු. ඉතින් අර යහපත් කියලා හිතාගෙන ඉන්න අය මිනිසුන්ගේ මේ හැසිරීම ගැන හරියට කලකිරිලා තියෙනවා. ඒ වෙලාවේ ස්ටොයික් දාර්ශනිකයෝ කියනවා අපට අනිත් අයගේ විනය හෝ හැසිරීම හදන්න බෑ. ඒ අයගේ අශෝභන හැසිරීමෙන් අප කරදර වෙනවා නම් නැති වෙලා යන්නේ අපේම සිතේ සාමය.
අපිට කරන්න පුළුවන් දේ තමයි බාහිර කරුණු නිසා අපේ අභ්‍යන්තරේ ව්‍යාකූල කර නොගැනීම. දැන් හොඳට බලන්න සමාජ මාධ්‍යවල උනත් අනික් තැන්වල උනත් ඇතැම් බුද්ධිමතුන් ඒ වගේම වැඩිපුරම ආගමට දහමට ලැදි අය තමන් දරන මතයට වෙනත් මතයක් දැක්ක ගමන් කෝපාවිෂ්ඨ වෙන හැටි භූමි තෙල් ගෑවිච්ච ගැරඬි වගේ කුලප්පු වෙන හැටි හරියට අර රෝමයේ මිනිසු කාලා බීලා නාන තටාකෙන් පිටතට ඇවිත් පරුෂ වචනෙන් කෑග ගහ අඬදබර ඇති කරගත්තා වගේම එපික්ටේටස් මෙන්න මෙහෙමත් කියනවා ඇත්ත වශයෙන්ම තෘප්තිමත් ජීවිතයක රහස ඔබේ සිතේ ඇති ශාන්තියයි ඔබ හැම විටම ඔබට කළ හැකි උපරිමය කළ බවත් ඊට වඩා යමක් ඔබට කිරීමට නොහැකි බව දැනගෙන කටකතු කිරීමයි ඔබට අයිති සහ ඔබේ අයිතියෙන් පිට දේ ගැන ඔබට හොඳ අවබෝධයක් තියෙනවා වෙනත් වචනවලින් කීවොත් ඔබේ පාලනයට යටත් සහ ඔබේ පාලනයෙන් පිට දේ ගැන ඔබට පැහැදිලි නිවැරදි අවබෝධයක් තියෙනවා ඔබ කාටවත් බලකිරීම හෝ බාධා කිරීම කරන්නේ නැහැ ඔබ අන් අයව දෝෂාරෝපණයට හෝ විවේචනයට ලක් කරන්නේත් නැහැ ඒ වගේම ඔබ ඔබ කරන කියන හැමදේම කරන්නේ සතුටින් ස්ටොයික්වාදීන් අගය කරන ඉතා ලස්සන උපමාවක් තියෙනවා ඒ තමයි හිතන්න දුනුආයෙක් ඉන්නවා මොහොතකට හිතන්න ඔබයි ඒ දුනුආයා කියලා දැන් ඔබට කිසියම් ඉලක්කයකට ඊතලයක් විඳින්න ඕන දැන් ඔබේ පාලනයට යටත් මොනවාද හොඳ දුන්නක් සහ ඊතලයක් ඔබ සතු කර ගැනීම ඒවා පරිස්සමෙන් නඩත්තු කරලා තබා ගැනීම පැය ගණන් ඇතැම් විට දවස් ගණන් මහන්සි වෙලා කැපවීමෙන් පුහුණුවක නිරත වීම ඒ වගේම හොඳින් ඉලක්කයක් ගන්නට අවශ්‍ය සිතේ සමාධිය අවසන් තප්පරය දක්වාම තබා ගැනීමත් ඔබට කරන්න පුළුවන් දේවල් ඒ කරුණු සියල්ලම ඔබේ පාලනයට යටත් ඒත් දුන්නෙන් ඊතලයේ මිදුණු සැනින් ඊට පසුව සිදුවන සියල්ලම ඔබේ පාලනයෙන් තොරයි ඊතලයේ දුන්නෙන් පිට වුණාට පස්සේ හමාගෙන එන සුළඟකින් ඔබ විද්ද ඊතලයේ දිශාව වෙනස් වෙලා ඉලක්කය වරදින්න පුළුවන් ඒ වගේම ඔබගත් ඉලක්කය කවර හෝ හේතුවක් නිසා එහාට මෙහාට සැලවෙන්නත් පුළුවන් දැන් ඔබ ඉලක්කය ගත්තාට පසුව ඇතිවන ප්‍රතිඵලයට ආශාවෙන් ඒ ප්‍රතිඵලයට බැඳිලා ඊතලයෙන් විද්දොත් ඇතැම් විට සිදුවන්නේ බලාපොරොත්තු කඩවීමක් ස්ටොයික් දර්ශනයෙන් කියන්නේ ඔබ අවසාන ප්‍රතිඵලය ගැන ආත්මරාගයෙන් ආශක්ත නොවිය යුතු බව ඔබ ආශක්ත විය යුත්තේ ඔබට පාලනය කළ හැකි දේට පමණයි ඔබට කළ හැකි දේට පමණයි ප්‍රතිඵලයට නොවේ භගවත් ගීතාවෙත් මේ දේ හරිම ලස්සනට පැහැදිලි කරලා තියෙනවා කර්මන්නේ වාදිකාරස්තේ මා ඵලේසු කදාචන මා කර්මඵල හේතුරු බූර් මාතේ සංගෝස්තව කර්මනි ඔබේ යුතුයකම නම් කටයුත්ත කිරීම පමණකි ඵල ගැන සැලකීම නොවේ ඵලය ගැන සලකන්නේ නොවන්න එසේම කිසිවක් නොකර සිටීමෙන් ප්‍රීතිමත් නොවිය යුතුයි You have right to perform your prescribed duties but you are not entitled to the fruits of your actions never consider yourself to be the cause of the results of your activities nor be attached to inaction කෙටියෙන් කිව්වොත් මේ ශ්ලෝකයේ අදහස තමයි ඔබ ඔබට નિયમિત රාජකාරිය කිරීමට බැඳී සිටිනවා නමුත් ඉන් ලැබෙන ඵලය ඔබට අයිති නැහැ කිසිම විටක ඔබ නිසා ප්‍රතිඵලය අත් වූ බව නොසිතන්න තවත් විදියකට කියනවා නම් වැඩ කරන්න ඒත් මම එහෙම නැත්නම් අපි තමයි හොඳටම කළේ කියලා නම් හිතන්නවත් එපා තවත් නිදසුනක් ගනිමු ඔබ ගසක් සිටවන්න ඒත් ඒ කළ යුත්තේ ඔබම එහි ඵල අයිති කර ගැනීමේ හෝ භුක්ති විඳීමේ අදහසකින් තොරවයි හොඳින් බලන්න මෙන්න මේ අදහස අපට අපේ ජීවිතේ කොතෙක්නම් පැතිවලට යොදා ගන්න හැකියාවක් තියනවාද කියන කාරණය ගැන ඒ වගේම ජපානයේ හිටපු ශ්‍රේෂ්ඨ ශිල්පියෙක් මේ අදහසම වෙනත් වචනවලින් කතා කරන වීඩියෝවක් ඔබට ළඟදීම නරඹන්නට ලැබේවි ස්ටොයික්වාදයේ නිර්මාතෘ සීනෝ මෙන්න මෙහෙම කියනවා
තමා ජය ගැනීමෙන් මිනිසාට ලෝකයේම ජයගත හැකිය. බුදුන් වහන්සේත් මෙන්න මේ අදහසම දේශනා කරලා තියෙනවා. තමා ජය ගැනීම යුද්ධයකදී මිනිසුන් දහසක් ජය ගන්නවාට වඩා ශ්‍රේෂ්ඨයි. ඉතින් අදින් පසුව රාත්‍රී සඳ දිහා බලාගෙන ඉන්නකොට ඇතැම් විට ඔබට අදින් වසර 2300කට පමණ පෙර තමන් සතු සියලුම දේ මුහුදුබත් වුණාට පස්සෙත් ඒ ගැන කරදර නොවි මිනිසුන්ගේ අධ්‍යාත්මය ගුණවත්කම් සහ තමන්ව පාලනය කර ගැනීමේ වැදගත්කම අපට කියා දුන් සීනෝ ගැන ඔබට මතක් වේවි. ඔබට කල හැකි ඔබේ පාලනයේ ඇති දේ ගැනත් ඔබට මතක් වේවි. ඔබට කල නොහැකි දේ ගැන මින් පසුව ඔබ කරදර නොවේවි. ඒ දේ ගැඹුරෙන් ඔබට වැටහුණා නම් අද වීඩියෝ වෙනුත් ඔබට ප්‍රයෝජනයක් අත් වූ බවට අපට බලවත් විශ්වාසයක් තියෙනවා. ඉතින් හමු වෙමු තවත් වීඩියෝවකින් ළඟදීම. සොඳුරු මිනිසුන් සමග සොඳුරු ඉසව්වක් කරා ඇදෙන සොඳුරු චාරිකාවක නිරත සොඳුරු සමාජිකයෙක් වන්න. කැඩපත YouTube චැනලයට subscribe කරන්න. අදහස් දක්වන්න. bell iconයත් click කරන්න. අමතක කරන්න එපා. නැවත හමු වෙන තුරු ශිවාච සුන්දරාච භවතු තේ ජීවන යාත්‍රා යහපත් සුන්දරද වේවා ඔබගේ දිවි ගමන.